අප හිළඟ කතාම හා පටන්ගන්න කලින් මේ කොයිට් කාලය ඇතුළ ඔබ දන්නවා ලංකාවපුරා විශෂය ඇතිලා තින හදිසි තත්ත්වත් එක්ක ලේ අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් එනිසා මේ ලේ දන්දීමේ පින්කමක් පිළිබඳව අපි ඔබට මතක් කරනයි සූදානම් වෙන්නේ. මේ ලේ දන්දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ දෙදහස් විසි එක ජූනිමාසේ හතරවන දා. ඒඇන්නේ ජූනිමාසේ හතරවන දා දනගහා. පහන්සිත් පදනව තමයික සංවිධාන කරන්නේ ගම් පහ දිස්ශ්‍රිකයේ දියලපිටිය ප්‍රාදේශය බල ප්‍රදේශයේ දනගා පුරාණ බෝධි මළු විහරස්ථානයේ දී. දුනග පුා බෝධිමල්ු විරස්ථානයේ දී දෙදහස විසයකේ හයවිනි මාසි හතර වනදා උදේ නොේන්දල හවස තුන දක්වා මේ ලේ දන්ද මේ මහ පින්කම පැවැත්වෙනවා සියලුම සෞකේ නීතිරීතිවලට අනුකෝලව තමයි මේක පැවැත්වවෙන්නේ තිේ නිසා. සංචන සීම යටතේ පැවැත්වන හිද කලින් ඔබ මේකට ලේ දන්දීමට කැමැත්තක් දක්පන වනං මෙ දුරගත නංකට කතා කරලා ඔබකට කැමති කෙලා දනුන්දීමක් කරන්න තකට ොට අවශ්‍යාවයක් තියෙන බ ඔට පාස්ස කරන්න තවසර පත්තර නිකුත් කරගන්න පුුවන්. මේයන්කෙට කතා කරලා මේ අවට ඉන්න අයට මේ පින්කමට දායක වෙන්න පුළුවන්. බිඳුවයි හැත්තහතයි තුන් සිය අසූ පහයි බිඳුවයි දෙකයි හැත්ත හය. සැමී කුමාරසිහ මත්මවැයට කතා කරන්න පුරුවම ඔබ පව් යංකය කියන්න. බිඳුවයි හැත්ත හතයි තුන්සය අසු පහයි බින්ඳුවයි දෙකයි හැත්ත හය සැමිකුමාරසි මහත්මෑයට දුරගතන ඇමතුමක් දෙන්න කොට ඔබට වෙලාෙන්ංකරගෙන ඒ වෙලාට ගිහිල්ල ේ දන්ද දෙන්න පුළුව ඇතුකට මේ සංචනසී මන් යටතේ සියලුම නීතිරී යටතයඔට මේ පින්කමට දායකවීමේ හැකියාව තිබෙනවා හරි අපිඒ මතක් කිරිමත් එක පුරන්දුනානේ කොවිට් කාලය එක්ක අපේ පුංචි දූ දරුවන් ලොකු පීඩාවට පත්වෙලා තේ වා එකගලන්ට ඉස්කෝලට යන්න විදිහකුත්න හරි හමන් විදිට හිත හටියටලිට හල සෙල්ල කරන්නන විදිෙකුත්න සමහර දූ දරුවන්ට නේද එගලන් ඔන්ලයින් පාට මාලාවන් වට සහාග වෙන්ඩ වෙලා දෙමවපියඒ එකකට මහරු කරලා තාභාකර විදියකුත්නෑ ගටම කොටු ලා මේගේ ප්‍රශ්න ගඩක්තියෙනවා අපි දන්නවා. ඉතිං කරන්න දයකුත් නෑ මොකද මේවාගේ කාලෙක අපකට අනුගත වෙලා මේ අමාරු කාලේ ගත කරන්න ඕනේ. හැබැයි දෙමවපියෝ වැඩිහිටියෝ විදිහෙට දරුවන් මේ මානසිකත්වෙන් මුද බල එයට සැහැල්ලු මානසිකත්වයක් අත්පත් කර දෙන්න වැඩිහිටියට කරන්න දෙේවල්ටිකත් තියෙනවා. ඒි ඒගන පොඩක් දැවත්නක තාමත්ම වැදකත්මකද. අපේ දුක හිතේ තියාගෙන දරුවන්න්න දුකින් මුදගන්න මපය විද වැඩිහිට විට හැමදාම උත් සහගන්නවා ඇමතම යහපත් දෙමෝපියන්ගේ ආකල්පයනේ දෙදගුල්ලගේ හිතගයා වේ වගේ නි අපි මෙගන පොඩ්ඩක් දැනවත්ම අපි ආරාධන කල මන උපදේශක ආචාරය සධා කරනුත්තලක මහත්මයට හයිබන්න බතුමියයට සද මහත්මිය දැනම දෙමපියන් විදි අපිට තිය ප්‍රහන පශ්නයක්තමයි. ඇ අවද හයි අඩු දරුවන්ගේ ැිල්පාකොත් ඒේම මේ දරු දැන් කලින් ලැ්ටොප් එක හුරන්න වෙලා නමනත්තන් මොබයිල් ෆෝන් එකට නත්න ටැබ්ෙට හුරුරන්න වෙලා න ොන් න් පා ේන ද ක් ලට් ොප්ි නත්තන් ටැ් ැත් මබයි හත දවල්රන්න හැයි වෙලාන්නේ න් ඔන්ලයින් පාටමාලා හටත්ගිහිල දැන් ඒ සෙල්ලම්බඩට පත් කරක ටැබැයි වෙලානවා මේකින් දැන් ගලගන් හරි අමාරයි. මොකද මේකට දැන් කරන්නේ. ඇත්තටමඉතාම කාලෝචිත ප්‍රශ්ඥයක් උපතුමා විමසුවේ දැ මම උපදේශනය කරන කෙනෙක් හැටියට අපි ඔය සූම් ක්‍රමේයට උපදේශනය කරනවා ඇත්තට බොහෝ දෙමවපියෝ දරුවන්ගේ ගැටලු අපිටි දිරිපත් කරනවා. අපි එදා ඉන්ද ලම මාධ්‍යයට ඇවිල් හෝ දේශනවලදිත් අපි නිතරම කිවවේ ළමයින්ට මේ ටැබ්බ එක වැඩිය දෙන්න පාටවි මේ මොබයිල් ෆෝර්න් එක දෙන්නපා වැඩ සීම සහිත විදියට දෙන්න කියලා තමයි අපිත් කිව්වේ. නමුත් අපි දන්නවා මෙ කොයිඩ වසංගතයත් සමඟ තාව කාලිකවල් මයිගේ අධ්‍යාපනය ක්‍රියාවලිය පොඩි වෙනසක් ඇතිවෙලා දීනො. තාව කාලිකව. එතකොට නමුත් එහෙම මේ උනාම අධ්‍යාපය අපට රවත්තන්න බෑණ. ඒ නිසා සිද්ධ වෙලා තියනවා ඒ අධ්‍යාපන ක්‍රියාවලිය ඒ විදිහටම නවන්න තාක්ෂණය ඔස්සේ ලබා දෙන්න. නමුත් අපි දන්නවා දැන් පැයි දෙකක් තුනක් සමහර පාසැල්වල පැය හතරක් පහක් මේ විදියට අධ්‍යාපනය ළමයින්ට ලබා දෙනවා ක්‍රමය ඔස්සේ. නමුත් මේ වෙලා විදි දෙමවපිය හැටීට මේට කලබලවිය යුතු නැහැ. ොකද මෙහෙම අධ්‍යාපන ක්‍රියාවලී යෙදුනයි කියලා ළමයාට හානික් සිදුවෙන්නේ නෑ. මොකද අපි උත්සහ කරන්න ඕන වසරට අදාල අධ්‍යාපනයේ ඒතුනින් ලබා දෙන්න. නමුත් ගෙවල්වල දැන් දෙමමාපියෝ බොහ වෙලාවට ගෙල්වල ඉන්න නිසා මේ සමාන්තර්වේැ අධ්‍යාපන ක්‍රියාවලීයට සමාන්තරව ළමයාගේ මානසික පැත්ත ගැන හිතන්න ඕනේ. එතකොට එතනදී දෙමෝපියෝත් මේ තීරණයකට එන්න ඕනනි අපි ළමයාගේ මනස සෝපත්කිරීමට ළමයාගේ අභිමානය පිණිස මොනවද කරන්න ඕනි කියලා. තින් බොහෝ වෙලාවට ඔබතුමාමට යෝජනා කරා අවුරුදු දහය ළමුන්ට අපි මේ අද දවසේ ටිකක් කතා කරමු කියලා මොක ද අපි දන්නවා අවරුදු දහය කියන්නේ දහය වෙනකන් නොසන්සුන් ළමයි බොහොම සෙල්ලං වයසේ පසුවන්නේ ඒයට එක්තරා සීමාවක කොටු වෙලා ඉන්න වෙලා තියනවා ඒනිසා මංහිතතානි විශේෂයෙන් දෙමාපියෝ දෙන්නම. ම සහ පියාට මහා විශාල වගකමත්තිීවා මේ දරුවෝගේ යම්යම් ක්‍රියාකාරේදේවල් කරන්න. ඒ කැනිදැන් අපහිතමෝ එතනැදි සහරවෙලාට. සංගීතය වෙන්න පුළුවන් නැටුමක් වෙන්න පුළුවන් චිත්‍රයක් කණ්ඩායම් කියාවක් මේ වගේ දෙමාපියොත් සම්බන්ධ වෙලා කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් හැටිට ගත්තොත් ළමයි ඒක එකතුවෙල චිත්‍රයක් ලීමණි කරන්න පුළුවන්. එතකොට ඒවගේ දේවල් වලිදි ළමයි අපි දන්න ළමා මනස හරීම කැමැති මේ වගේ දේවල් වලට යොමු වෙන්න චිත්‍රයක් අඳන්න. ඒවගේ අපි දන්නවා මැටී. මේ ක්ලේවගේ දේවල්ලුණේ යම් යම් නිර්මාණ කරන්නේ ගැන දැම් ම දන්න සමහර ළමයි එකක උපකරන හදනවා සත්තු නිර්මාණය කරනවා ඉතිං බොහෝ දෙමෝපියුන්ට මේ වගේ මේ ළමා මනසට ගිහිල්ලා ඒ වගේ දෙයක්ගෙන හිතන් අමාරුවෙකට අපි දොස් කියන්නන්නේ මොකද ඒ අය වෙනත්්‍රැකයා ශේෂත්‍රවල ඉන්න අය ඒ අය හිතන්නේ අධ්‍යාපනය තුළින් තමයි ළමයා ජීවිතය කොඩ නගාගන්න ඕනකිලා. නමුත් අපි බුද්ධදර්ශනයට අනුව අපිට දැන් තේරිලතිීනව මේ ජීවිතේ ඒකාරී විදියට අපි කැමතිවිදිීටම ගෙනියන්ට අපහසුයි. යම් යම් බාධ කරදර කම්ටුව අප ජීවිත දනො එතකොට දෙමවපිය ැට අපි ඒවට යම්කිි සූදානමක් ඇති කරගන්න ඕේ නැලින් මාර්කය. ඉති ඒ නිසා මම යෝජනාගන්නෝ බොහෝ වෙලාවට දෙැන් අපට ළමයිව යොදාගන්න පුළුවන් දෙැ කෑමක් හදනෙක්. අපිහිතමු දැන් ගෙවල්ලල කේක එකක් වගේ දෙයක් හදනවනං මොනහරි රසකැවිලි හදනවන ළමයාට යම් කිසි විදිියකින් කාරය භාරයක් දෙන්න පුළුවන් කරන්නකිලා. එතකොට ළමය බොම සන්තෝසිෙන් ඒදය කරනවා. එතකොට අර ටැබ්බ එකට ෆෝන් එකට ළමයා ගත කරන කාලය මංහිතනී නොදැනීම උපක්්‍රම ශීලී අපිට අඩු කරන්න පුළුවන්. ඒවගේම නිර්මාණශීලී දේවල් කරනකොට ළමයාතුළ ඇතිවෙනවා සහජ දක්ෂතා තිීනවානේ හංගක්වෙලාට දැන් අධ්‍යාපන ක්‍රියාවලියඇත් එක් අපට පෙන්ිලතිීෙනවා සහජ දක්ෂතා ළමයින්ගේ එලි දක්වෙන අඩුයි. නමුත් දැන් මේගේමකාරී දේවල් කරනකොට ළමයා තුළ තියන සහජ දක්ෂතා ඔප මට්ටන් වෙනවා. එනිසා මම මේ වෙලාව යෝජනා කරන්නේ දවසේ. මෙ මේ වගේ දේවල්වලට එක රූපවාහිනයඋනත් ළමයාට වැඩිය බලන්න දෙන්න සමහර්ගවල්ල ඒකෙත් ළමයාට ඒ තරම් ඇති දෙයක් නැහැනේ. ඒ නිසා මේ වගේ මංහිතන්නේ නිර්මාණ ශීලී දේවල් කරනකොට ළමයා දවසින් දවස ඉදිරියට යනෝ. සමහර වෙලාවට නොහිතන විදියට ළමයා තුළින් යම්යම් නිර්මාණ එලි දැක්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරලා මිසක් මේ වෙලාවේ නැතුව ළමයාාව මේ අරවගේ දේවල් දිල වෙන කරන්න දෙන්න ෑනෙ මේ ළමට කියනා දහස ඉන්නේ නැතුව මම හිතනෝ ඒගේ නිර්මාණ ශීලී දේවල්වලට ලමාව බොහෝ හොඳ දේවල්තමයි මේ චිත්‍රවලින් ලමයගේ මනස ගොඩාක් සංසුන් වෙනවා. ඒවගේ යාගේ ලෝකෙතියන බොහෝ දේවල් මේ චිත්‍රයට නගන්න පුරුදුුව වෙනවා. එතකොට මේ අමන දේවල්වලින් ලමයා ගොඩක් හිතන්න පුරුදු වෙනවා. මංහිතන්නේ අධ්‍යාපනයටත් මහා විසාාල පිටුහලක් ලැබෙනවා. නිර්මාණ ශීලි දේවල් ළමයාට කරන එකින්. ඉතිං එනිසා මේ සම්බන්ධව දෙමා මුහොතක් දෙන්න සඳමාර් අප එපුංචි වෙලාවා කොබෙන් ගන්නවා වෙලාව බලන්න. සහන් කලා දැ මේ ගෙදර එදිනෙදා වැඩ කටයුතුවලට දරුවන් උපක්ක්‍රමශීලීව සම්බන්ධ කරගන්න එතකොට ඔය මේ තැබ් එකට ල් ටප් එකට මොබයිල් එකට හරුවෙලා ඉන්න දරුව නැත බැහිවිල දරුව එකින් ගලවල අර ෙදර වැඩකටයුතුවලට සම්බන්ධරගන්න පුළුවන් කියලා. ප්‍රශ්තියනයේ දෙමවප සමහ වෙලාවට මේ රාජිකාර කටයුතු කරන්න න හෝ ගලට ද වෙ ගෙ ග ල් රාජ කාටික හ දරුව ට සබදරන්න දර . <zoysic discussions autour personaje> <sm festivals> ඇදර ගේ තන් ර අම ම්ම වැඩ රගන්න ඒ අම තත්ල හට ැ රග ම තත් හරලතව නිදහස න්න පෝන්ි දෙන්න ඕනි කියලා. ම මානසිකත්ත ඇැලවෙන්න තෝන මොකොද කර දැයිටමේට. ඒ දැන් මමාර කියපු චැනටම ගියොත් දැන් ලාම දැන් අම්මල කරතලත් වැඩ කරනෙ හරි. නමුත් අරවගේ දේවල්ට යුමුකරම් මහිතන්නේ මොකද මම දන්න තනමින් මගේ අදැකම් තියනවා. මොකද ඇත්තටමදැම් මගේ දුවගේ පොඩිපුතා. ඇත්තටම ඒට කිෙල්ලැන් එයාට පුරදු කල්ල තිීෙනවා ඒවගේ නිර්මාණශී දේවල් කරන්න. ඉතිං එයා චිත්‍රාඳීනවා යම්යම් දේවල් නිර්මාණය කරනවා. ඒගේ දේවල් වට හුරුකරාම ංහිතන්නේ හොඳමානසික මට්ටමත් ීන දරුවේ කවදාවත් නෑනෑ අම්මනැතුූ මට මේව කරන්න බැහැකිල කියයි කියලා. නිවාරයම කරනවා අනිතක ලින් මහත්‍ය මෙහමේ කත්ති නො. ගොහෝ දෙමපියෝ හිතනවා මේ ළමයදැන් අවුරුදු පහයි හයයි මෙයාට වැඩක් දුන්නොත් සමහරලාට අතකපා ගනී තුවාල කර ගණීය කියලා මමනං ඒක කවදාවත් විශ්වාස කරන්නේ. මොකද ළමයාතුළ තියනවා පොඩි වනත් හොඳ සංයමයක් තිේ නවා. එයා කවදාවත් එහෙම අනතුරු කරගන්න යා දන්නව බොහොම පරිසම මෙවා. කියදන්න පුළන්ටරන්න විද කරන විදදි කියර දුන්නම ඇබ ආදර්ශමත්තයෙන් ේ අම්ම මුලින් ඇයටට කියල දෙන්න ඕන. කියල දුන්න මකද මට අත්දැකම් තියෙනවා අපේ පුතා වැඩ කරන විදීමන් දැකල තිනවා යා කේ අදන වැඩවට උදව කරනවා තාමයටට අවරුදු පහයි වයස. ඉතින් හරීමම සතුටුයි දැක්කම මම හිතනවා ඒ දරුවට හෙම කරන්න පුළුවන අප සමාජයේ අනිත්දරුවන්ට කරන්න පුළුව. එතකොට දැන් පහුගේ කාලේ දැ ළමයි මන්දැක්ක භක්තිගීත. තියනවා ගෙදර ලස්සන්ට ලමාසාරී ඇඳල වෙස වෙසක්්‍යක වෙනුවෙන් තමම් සින්දු මේ බක්තිගේත කියනවා. ඉති ඒබණයයාගේ නිර්මාණ ශීලී බවදැන් මගේ මල්ලිගේ දුවමට පින්තුරැක්ක වවල තිබ්බ ලමසාරීයක්ක් ඇඳල මල්වට්ටිය කතේතියාගෙන. ඒයා තනීින් භක්තිීතයක් කිය නවා ඇතරම අපේ සමාජයේ පුරුදු ලතින්නේ මෙගමි ප්‍රසිද්ධිය කියන්න ඕනේ වේදිකාවක නැගල කියන්න ඕනේ එහෙම නැත්තම් මේ වැඩි කෙරෙන්න්නේඇගෙන නමුත් අපිට පේනවා ඒ සියලු දේවල් අපට කරගන්න පුළුවන් මෙතලදී අවශ්‍ය වෙන්නේ දෙමවපියොන්ගේ මඟ පෙන්වීම. සහ ළමයා දැනුවත්කිරීම. ළමයා තුළ මහා විශාල දෙවැන්ත ශක්තියඇත්තිී නෝ. අපේක මනවවිද්‍යානුකුලුවකයන් විභවශක්තිය. එතකොට මේ විභවශක්තිය විකසිත කරගන්න දෙමවපියෝන්ගේ මහා විශාල උදව්වක් මඟ පෙන්වීම කාශයි. ඇති දෙමපියෝ නිතරම කල්පනා කරන්න ඕනි ැ බුදුන්හන්සගේ දේශරාවී න දරෝක යන්නේ දෙමවපියොන්ට ලැබච් මහා විශාල සම්පතක්. පුතාවත්තු මනුස්සානන් කියල ඔබතුමාහල ඇති. එතකොට මේ දරු සම්පති කියන්නේ ඇත්තටම යන්ත්‍රයක් වගේ අධ්‍යාපන ක්‍රියාවලීටම යොමුකිරීමක් නෙවේ වෙන්න ඕන. ළමයාගේ මානසික ශක්තිය තේරුම් අරගෙන. ඒ දරුවාට ඒ ගමනයන්න අපි උදව් කරන්න ඕනි මොකද මේ කාලේ ළමයයින්නේ බොහෝම මේ පීඩනි. තරහයනව ඉක්මන්ට එතකොට සමහරවෙලාට ඉච්චා බංගත්වයට පත් වෙල කල්පනාකර කරන්න වෙලාවත්තින අනිත්තක දැන් ලොකු කෙනෙකු ඇහවුවොත් අපි එයාට තියෙනවා නලින් මහත්‍යයා උත්තරයක් දෙන්න. අහවල් දේට ම හිතරක් කරින් න්න කියල නමුත් අපි දන්නවා මේ පොඩි දරුවන්ගෙන් ඇහවුවොත් ඒ අයට උත්තරයක් නෑ දෙන්න නමුත් පීඩනයක් එයට තියෙනවා. ඒ නිසා දෙමවපියෝ නිතරම තේරුන්ගන්න ඕනේ ළමා මනස. දැන් දරුවාට ම මොකක්ද මේ වෙලාව කෙරෙන්න්න ඕනේ. මේ පැයකීපය ඇතුළත මේගලොන්ව යම් යම් ක්‍රියාකාරකම්වට යොදෝනක තමයි මහිතන්නේ. දෙමවපියෝ කළ යුතු හොඳම දේහටිට තමයි මම දකින්නේ ඕ. ැම ොක් ට දරුන් ේරුන් ග හ ට ර ද ක් ම න් කත් ත් ට කොට කාර ීන ටක් හන කාල එක ජීවත් වා සම්න් තිය ග මට ම යි ෆෝන් තර ෙ කට තක වෙලා න්න. අම්මල තාත් ඒ කාරවෙ දරුණුත් කාර වෙ දරුවන් තේරුන්ගන් අමලට අම්ම අම්මල නති ඩුවන් කරනවා ෑකොස්සන් ගහනවා. ක් ර ර රු ගැ ට ඩට ගැමර දරන්ගේ හැ පි ඳ ත ප රගන දරන සා ටික් මට වඩ හො ලන්න ො ල තු ඇ අපි කොයිඩ් වසංගතට කලින්ගඳ ලම මම කියන්න අපි ලමයිට ආදරය වෙන්න ඕනේ. ඇත්තට මේ ලෝකතින වටිනම සම්පත තමයි දරු. ඇත්තටම කියන වනම් . හිරුගේ රශ්මේනුත් මවගේ කිරිබින්දුවෙනුත් තමයි මේ ලෝව ලස්සල වෙලාතිීන් කියේලා ටක මැක්සිම් ගෝකි පවසා තියෙනවා. ඒක න්නේ මවකට ඇත්තට මහ විශල්ල්‍ය කාරිභාරයක් තියෙනවා දරුවා වෙනුවෙන් කරන්න. එතකොට මොන දැන් අපිට පේනවා මේ තරුණ මව්වරු. හරි මේ අධ්‍යාපනින් ඉහළ මට්ටන්ගල ඉන්නේ. එක අපි සතුට වෙනවා විශේෂයෙන් දැන් පියවරුන්ට වැඩිය පේ කාන්තා පක්ෂි දුවරු ගොඩා කිගෙන ගන්නවා හළ මට්ටමට යනවා. එතැන තියෙන ගැටලෝ තමයි අර දරුවත්තික්ක ගත කරන්න තියන වෙලාව අඩුවෙන වසාහ, ඒ අයගේ උගත් මට්ටමත් එක්ක මේ දරුවාගේ මානසික තත්වේ තේරුම් ගන්න බැරිියක. තින් මේ වෙලාවේ මම කියන්නේ මේකට පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. සමහර මව්වරු අපිදන්නවා. ත තිහෙල ිගෙන ගන්නවා. රැකියාවල් වලට යනවා ඉගෙන ගන්නවා. ඒගලුන් අර ජීවිතේ එක්තරා කඩයිමක් පහු කරන්න ඕනේ නිසා විවාවෙනවා දරෝහම් වෙනවා. ඒවා සම්ප්‍රදායන් හැටියට කරගෙන යනවා නමුත් බොහෝවෙලාවට අපිට පේනවා. හැබැයි සීලු සපසම්පත් දරුවන්ට තියෙනවා. කාන්න බොන්නා අන්ඳන්න කිය හැමදේම තියෙනවා. නමුත් දරුවාට අවශ්‍ය මානසික සැහැල්ලුව ඒ ආදරය, අපිට පේනවා ගොඩාක් අහිමි වෙලා තියනවා. හුඟාක් වෙලාවට මට අත්දැකීම් තියනවා ඇහුන් කම්දීම. මේක මේ නලින් මහත්තයා හරම අඩු පාඩුවක් හැටිට අපි මේ මවරුන්ගේ පිවරුන්ගේ දකිනවා දරුවාගේ ගැටලුවකොට හෝ සමහරවෙලාට එයාට තිීනව විස්තරයක් කියන්න. දරුවන්ට ගොඩාත් දේවල් තියනවා ළමා මනස ගැනි ගැනගත්තු කෙනෙක් දන්නවා හරීම දේවල් ඒගලුගේ ෝක තියනො තුො එකගලුන් ආස මේක බෙදා ගන්න. අපිදන්න ලමේෙක්ෙ කතාකන්නකොට මොන තරම් විස්තරේගළම් කියනවාදැන් ඔය දෝගි පුතායෙක්කද මේදවාසලපි මං‍පු ඕන්න්නෙන් කතාකන්නකොට හිතාගන්න බෑ පුංචි ලමෙකුුණාට ගොඩාක් විස්තර කියනවා මෙහෙමයි මේමයි එයාගේ විස්තර. ඉතිං ඒ විස්තරටික හනිකමං හිතනි ඒක මේ ළමයාගේ මානසික ශක්තිය තව තවත් වැඩිවෙන්නා ආත්ම අභිමානය ඇති කරගන්න මේ වගේ දේවල්ලට ගොඩා පිටු හලක් වෙනවා. ඇත්තටම ළමයාට උපදේශනය අවශ්‍යයි මගේ ළමයා මානසික වැටිලකේන එක අපි ඇත්තට මේ ඒක පිළිගන්න කැමති නැහැ හේතුව ඒ මවගේ පියාගේ අතේ තියෙන වැඩක්. ඒ දෙන්න බුද්ධිමත් වුණනාන දරවාව තේරුම් ගන්න පුළුවන් වුණාන. මංහිතන්නේ ළමයාට එවැනි ගැටලු ඇතිවෙන්නේ. හරි අපි අද මේ කතා කරමෙක් සි කාල තු ේ පංචි දරුවන් පිළිබඳව වැඩ හිියෝ දෙමව ියු කල්පනරනවන විදියට ප්‍රශ්න ගොක්තිය දරුවන් සන්ධ කාල තුල ඉති පික ව ද ප්‍රශ්න දරුවන් දගන්න නසසිකත්ව දුවගන්ට කලහක ද ටික්ත්ව ේ කර පුංච විරමකට හහිල්ලවල අයිතාවක් කතබාට සම්බන්ධයමෝ. යොදාතින මේ කාලේ තුළ ඇැතම් මේ කොවිට් පැතරන කාලය තුද අපේ දරුවන්ගේ මාල සිත්වගෙන දෙමපිය වැඩිහිටියව හිතන්නවනේ කොයි විදිහට ැනද අප අන්නේ කැ මේ කතා කරමින් ඉන්න. ර දරවන් ත්න ොදක ද ග ලගට දරුවන් පිබඳවා මලතතාත්තලි වසීම කොද කට තුක ආදේ පිබද. ද විවේකී කාලයක්ක් නිසා සාහටික වැඩිපුර වෙලාබත් දරුවන් අතර ගතකරන හිද සන්දය හත්මිය සමහර යපත් පුරදර දරන් යො රන හඳ කාලේ. පොත්පත් වගේ දේවල් වලින් දරුවන් ඇත්තුනා කිය ලොක චෝදනමත්ත ම පහ කා තු හැ දැ හොඳ වෙලාක් මයි රුවන් එකට ෙමු කොඩකත් ලොකු ලවක්ගේ තු යන ට ැන් මේකම ප්‍රෝජණ ගන්න පුළුවන්න්නේද මේ කොවිට් කාලය ඇතුලේ ඔය යහපත් පුරද්ධ දරුවන් ඇති කරන්න. හරිප වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා ඇත්තට නැගේ. අපිට දැන් පේන දෙයක් තිනවා දැන් ඒ දවස්සල තමාන්ට තිබබ ලොකුම විනෝදාංශය තමයි. පොත්පත් කියවන එක ඒදස්සර අපට මත්තකයි අපේ ළමාකාලෙද පොත්පත්තමයි අපට තිබුණ අපේ මිතුර කියලා පැසලකයි පොත්පත් අදටත් දැන් අපිට ගෙවල්ල පාලු ගතිය දැන්න නති ප්‍රධණනහේතු වෙලාතින්නේ අපි පොත්පත් බලනව සමහරලාට ලියන දේවල් ක නො දැන් එන්නේ අපට පේනවා ඒ තත්වේ අඩු වෙලාදී නොමොකද පුංචිකාලයඉද ලම ළමයා භහතෝරණ වේ ඉඳලම ලමයින්ට පේ ෆෝන් එක අ ඔබතුමා ඉසලකිව්ගේ අර දෙමමාපියෝ දැන් ලේසියට බත්්ටික කවාගන්න තමන්ගේ වැඩක් කරන්න අරකදනවා. නමුත් ඒකෙ තිීනෝය ගේම්ස් කාටුන් වගේ දේවල් වලින් මංහිතන්නේ මනසට ඒතර හොඳ තත්ත්යක් ලාගා කරගන්න පුළුවන් කියලා. දැන්දැන් මනෝවිද්‍යාඥය පවා පවසනවා පොඩිවාසි ළමයින්ගේ මනසට මොලේ ක්‍රියාකාරිීත්වයටට ඉතාම අහිතකර ලෙස ජංගම දුරකතන බලපානයි කියලා. ඉති පොත්වොලින් ඇත්තටම මිල කරන්න බැහැ කොයි තර තමන්ට ජීවිතයේ ජයගන්න දේවල් ලබාගන්න පුළුවන්ද කියලා. දැන් මේ කාලේ මංහිතන්නේ හොඳම දේ තමයි ැ සමහරක්හිතරන්න පුළුවන් පොඩි ළමයිට අකරු දන්න ෑනි කියලා මං ඒටික පොඩ්ඩක් පහදල දෙන්න දැම් මේ ළමාපොත්. අකුරු දන්න ඒක හරි. නමුත් පුංචි ළමයට නිර්වාාණ ශීලී ගතිය චූටි කාලේදලම තියෙනවානේ. අපි ලමයකුට පොඩි දරුවයකුට පොත කියවනකොට අපි අපිට ඒක අදහස ඔඩුවට මේ එනවිදියි දරුවාගේ මනසට මේ අදහසි යනවිදිිය වෙනසක්තිේ නවා දැන් අපි එ ඒ ළමයා ඒකෙන් යම් කිසි තෘප්තියක් ලබන ඔයාට ඒක තේරෙනවා දැන් අපි සත එක්්‍ය කතාවක් නං ඒ ඒ සතාගේ චරිතය ළමයා ජීවත් එෙන්න්න පටන් ගන්න එතකොට මලක් ගැනකිවොත් මලක් විදිට ළමය හිතන්න පුරුදුුව නෝ. දැන් අපි අපිට වැඩි හිටියෙක් වෙනකුට ඒක නොතේරුණනාට ළමා මනසට මේක හරියට දැනෙනවා. ඉතිං අර ක්‍රියාකාරකම් වගේ මහිතන දවසේ වැඩිකාලයක්. හැබැයි මේහ මයිදල් ළමයකුට පොතද්දීල කියවන්නේ කවුත් කියවන්නේ නෑ. අපි දන්න මඩොල් ද අම්ඹයි හල්ලෝ වගේ කතා ඔබතුම දන්න මොනත් තරං රසවද්ද කියලා. මඩොල්දුව ඇත්තටම මගේනත් කිය මගේ ජීවිතේ මම මේ තුන් හතරපාරක් කියෝපු පොතක්තමයි මඩොල්දුව. එතොට මේ වගේ එතකොට පර්ල්ලෙස් භාග්්‍යතියනවා සාරභූමි කියල පොතක්. මේ වගේ අපේ ජීවිතයේ ජයගන්න අපිට පුදුමාකාරවිදිී පොත් තියෙනවා. ඉතින් මේ මුොංගක්ම වෙලාට වෙලා න දැන් තරුණ මව්වරුත් පොත්වලට තියෙන ආසාව නැති වෙලාදේනවා. එතකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන්. මේ ඉතින් මේ ළමයාට මේවක කියව්ට තේරේදිකල ේකට හේතුව තමු කියවලනතු තමුන්ට හිතන්න බෑනි ලමටක පුළුවන් කියීලා බොහෝ දෙමවපියෝ කල්පනා කරනවා. අ ඉංගෙනුමට අදාල පොත්පත්ටික විතරයි ළමයටට අදාලවෙන්නේ මොකද අධ්‍යාපනයෙන් ඉදිරියට න්නනේ නමුත් අපි දන්නවා ලේකකයෙක් වෙන්න ගත්කතුවරයෙක් වෙන්න අනිවාරයෙන් පොත්පත් පරිශීලනය කරල තියනවන දැන් අපේ රටේ ඉන්න ප්‍රවීන දැන් අපි ගත්තුොත්තුවය පොත්තිියපු. ඒ අය අනිවාරෙන් පොත් කියවල තින පොත් කියවන්න නැතුව මංහිතන්නන්නේ කිසිගෙනකුට පොතක්ලියන්න පුළුවන්ග කල. ඒ නිසා උගත් දෙමවපියෝ නිතරම කල්පන කරන්න ඕනි දරුවන්ට මේ පොත් හඳුන්නල දෙන්න. ඒ අයස්කාණ්ඩවලට අපිට දැම් වෙළඳ පොලටිගාම්පේනෝ පොත් අප්‍රමණ පො. කදරක්න ඉතින් මේ පොත් ළමාපොත් වෙනම තින පුංචියායට මැදවාසි ලමයිට ළමාපොත්තිීනවා එකට රහද ැනලියප පොත් කෝචර ලස්සන පොත්ති න ති මේ ළමයිට දෙැ ොළන් අපට පේනෝ දැන් ෙවල්ලට ගේාම පොත් කොඩ තින ෙවල් තින ාක්කවල් හැබයි මේවා කියවනවාඩුව. ඒ නිසා මේ මේ වෙලාව මංහිතාන් ඉදැම මේ කොයිට් කියන තත්වේ තියෙන වෙලාවේ ළමයිගේ මනසටත් මේක ඇතුල්වෙන මේවා අපට ගොඩා කඩු කරන්න පුනුව පොත් පත්වලට ළමයින්ඟ පුරුදු කරාණා. ඉති අම් මගේ අත්්දැකීමත් තියෙනවා මගේ ළමයි පුංචිකාලේ නිදාගන්නකං මම ලඟිංවාඩි වෙලා පොත් කියවනවා. මංහිතන්නේ මේ වෙලාවේ ඒක මේ දෙමාපියොන්ට මම කියන්නේ මෙ මේක ඉතාම හොදයි. මොකද අදනිකං අර බලාපොරොත්තු සුවෙච්ච ගතිය හැම කෙනාගම මනසි තියෙනවා. දැන් රෑට නිදාගන්නයනොකොට ඇත්තට මේ දරුවෙකුට පොතක් කියවනවනන් ඒ ළමයා නින්දරන අපි දන්නවා යා යටහිතට ඇතුළවෙන්නේ සුන්දර අත්දැකීමක්. එතකොට දරවාට නින් දෙයන්නේ බොහෝම සුන්දර මේ නින්දකට තමයි ළමයා පත්වෙෙන්නේ. පහවදා පාන්දර රමය අධවෙන්නෙත් බලාපොරොත්තු සහගත්තව බොහෝම සතුඩෙන් සහ ප්‍රීතියෙන්. ඒ වගේ මහා විශාල කාර්භාරයක් මේ පොත්පත්වලින් කරන්න පුළුවන්. ඒ නිසා මංහිතානය අදදවස ඉඳලා ළමයින්ට මේ පොත්පත් කියවන්න පුරුදුකරණක සහ මවපියවරු ළමයින්ට පොත් කියවන්න ඕන ඒක බොම රසවත්වීදියට ලඟින් වාඩිකරගන පොත් කියවන්න ඕනේ. එතකොට ඒ ළමයාගේ මනසට මේක ඇතුල් වෙනවා සහ එයාට මේක රසාස්වාදය දැනුනම, ඒත් පුරුද වෙනවා පොත්පත් නොකයාාම කියන දැ අපිදන්නව සමහරාය ම දැකලදී නොයි හාචාරිවරයකින් නවා. එතුමා ගියාම ඕනම තැනකට. ඒ අවස්ථාව ආරම්භ කරනකම් පොතක් කියවනවා. පොතක් කියවනවා ඒ පුරුද්ධට ගිහිල්ලා. ඒ පුරුද්ධ ඇතිකරගත්තර පස්සේ ඒකත් යම් කිසි විදිකෙන නිකක් ඇබැහ වුණ වගේ දෙයක් තමයි ඉතාම හොඳ පුරද්ද. ඒ නිසා මංහිතනි හැමදේටම වඩා වටින දෙයක්ත් තමයි ළමයින්ට මේ පොත්පත් කියවන්න පරිශීලනය කරන්න දෙමවපියෝ උගන්න ඕනේ මංහිතනි ඒකට පුරදුනාට පස්සේ. ඔය ටැබ්බ එකට ෆෝර්න් එකට ලැප්ටොප් එකට යන කාලවලාව බොහෝ වෙලාවට අපිට අඩුකරගන්න පුළුවන්. එතකොට මේ කොයිට් කියීන තත්වය වුණත් ලමයාගේ මනසට මහා විශල දෙයක් හැටියට දැනෙන්නේ නෑ. මොකද ළමයාඉන්නේ වෙනමම ලෝකෙක පොත්පත් කියෙනවට අපි දන්නවා. මේ හරීම මේ සුන්දරයි. අපි ගත කරන්නේ ඒ චරිතත් එෙක් ඒ සිද්ධී නුත්තෙක්ක. ඒනිසා හොඳම කාලෙ තමයි ළමයිට මොකද දැ පාසල් යනකොට ගොඩා පොත්පත් කියවන්න කාලයක් නෑ. අපි දන්නවා පාසැල් යනවා ඉට පසේ අමතර පන්ති යනවා මේ ගෙදර කරන්න බොහොම වැඩ කටයුතු තියෙන. ඒ නිසා මංහිතන්නේ හැමදේම අපිටර ජීවිතයේ හොඳ නරකට ලැබිචදේනුත් හොදක් ලබාගන්න පුළුවන්න්නේ ඒකට මංහිතනනි හොද තෝ තැන්නක් පොත්පත් කියවන එක. හ නැත්තන් අපි රෑට නිදාගන්න යැනකට YouTube ැවිල්ලා ෆේස්බුක් ඇවිල්ලා වටසත් ඇවිල් අප වැදගෙන යනවා ඇතිේ නිසා හෙම ඉඩ දෙෙන් ඇතුව පොතකට ඇවිල්ලා. ඒ කතන්ද පොකට බව ඇදගනෑනි දැ දාගන්න වෙලා. එතකොට හැමෝ ප්‍රශ්න සහ ගොඩාක්ම සුන්දර දෙවල්ලබේ ජීවිතෙකුතු වෙන දරුවත්තක ජවිත කතකරන්නට හබ වෙනවා එහ මිරිකඩක් දෙන්න. දැන් සමහර වෙලාට දෙෝපියන් දිහට අපේ අති වවෙන්න ඕන ඇති දෙවලත් සිද්ධ වෙනවා දරුවන් ඉස්ර. තමයි දැන් ොකල තු ේවල් කතා කරට පටන්ගව දැන් ලිදන්න අපිට ලොක ප්‍ර්නයක් ම කොවිට කාල දරන්ගේ භාග ප්‍රමාදවෙලා විභාග වෙලාවට පැත්වවෙන්නේ සහරලාට කව දගොල විාහගේ පවත්වයි දන්න කිය මයිස්රහම කතාගරන්න මේ ගරු සිලබස්සේ කවදිවර කරයි දන්න ෑ කියල ලමයිස්රම කතා වෙනවා ස්කෝල කවද පටගන දන්න කිය ඔන්න හම පතාව වවා හැයි මේ සමහ දරන්ට මානසික ප්‍රශ්නාව පත්වවා. මේමගේ දවල් දරු ස්සන කතා කල යුතුද මේම ප්‍රශ් කරගන්නව දේවල් ොක තු. ඕ ඇත්තටම මේ කාලේ ඒ ඉතාම වැදගත් කාරණාවක් මොකද දැන් උපදේශනයට යොමුනා ගැටලුවක්තින් යෝක දැන් අපේ ළමයට මොකක් වේධනාගතයේ විවාාහගට ඉදිරිපත්වවෙන්න පුළොන් වේද කොයිට් කියන ත්වය දිගටම තිබුණනත් ලළමෑ ගනාගත ඉවරයිනේද මේ වගේ නොයෙකුත් ගැටලු තියෙනවා සහ මේ ගැටලු දරුවන්ට බලපාල දරුවවා තිච්චා බංගත්වයට පත්ච්ච අවස්ථා නැතුව නෙමේ. ඉතින් අර ඔබතුමා ඇහපු විදියට දැන් අපි දන්නවා මේ කොහිට් කියීන තත්ත්වේ මුළු ලෝකෙම වෙලාගෙන තියනවා හරිම මේ සංවේදී අවස්ථා අපිට රූපවාහිනයෙන් දකිනවා දකිනවා මේ වගේ දේවල් වැඩිහිටියවූ හැටියට අපි මේවා බලන්න ඕනේ මේව දකින්න ඕනේ. අපේ සහකම්පනය අපි ඇතිකරගන්න ඕනේ මේ දැකළ මොකද අපි කවුරුත් මනුෂ්‍යෝ මේ ඒ නිසා. නිියුස් බලන්න ඕන එදින ෙද අප රටේ තර්ති මොකක්ද මේ යන ප්‍රමාණය කොච්චරද ලෙඩරෝගවලට ගොදුරවෙන්නේ කොහොමද මේ වයින් අපි ආරක්ෂාවන්නේ කොහොමද වෛද්‍ය උපදෙස් ලබාගන්න න මේ සියලු දේවල් හරි නමුත් මං මේ වෙලාවේ අදහසක්හැදිීටි දිරිිපත් කරනවා මේ සියලු දේවල් අපේ දරුව දැනගන්න ඕනේෙද කියන එක දැ අපි ඇත්තටම ප්‍රයෘත්ති බලනකොට රූපවාහිනේ අපේ දරුවත් මේ සියලු දේවල් දැනගන්න ඕනෙද. මේ රෝගිත්තත්වයන් දැනගන්න ඕනෙද. මැරෙන ප්‍රමාණය දැනගන්න ඕනෙද. මේ මේ විදිට මම හිතන්නේ අපේ දරුවත් මේවා දකින්නට අවශ්‍ය නෑ. මොකද සෞඛ්‍යආරක්ෂක මේ විදියක්ක් හැටියට අපේ දරුවෝ ගෙදර නින්නේ. ඒනිසා කිසිසේත් මේ කොයිත්තත්වේ ළමයි සම්පූර්ණෙන් විස්තරඇතුව හැම රූපවාහිනී මාධ්‍යයකම යන මනි ප්‍රවත්ති බලන්න මේ වගෙන සාකච්ඡා කරන්න මහිතනි ළමයාට සම්බන්ධ කරගන්න හොඳ නෑ. මේකෙද මනෝවිද්‍යානුකූලව. ලමයාගේ මනසට මේ බොහෝම අහිතකර විදිට බණපානවා. දැන් අපි දන්නවා පහුගිය තිස්වාසර යුද්ධකාලේ. ඒ වගේ බත්මට මේක් මල සම්බන්තමත් දෙන්න දැ ගොඩක් ලම නිවාසවලත් අප වෙලාවේ දරුවන් රසක්කන්නවා. ඒ ළම නිවාසල පාලක පාලිකාවන්ටත් හොඳ වෙලාවක් වේවි පනවිඩාත්න්න. මේ සම්බඳධ කළ මේ කතාවි කරන. එතකොට ැන් ඒනිසා අතන මම්පොටකි වෙර කරන්න. ඒනිසා මම ඉල්ලීමක් කරනවා? මේවා ළමයින්ට ඇහෙන්නේ නැතුව. තමන් වැඩි හිටියෝ විතරක් මේවා අහන එක හොඳයි මේක ළමයාට ජීවිතයටම සමහලට බලපාන ගැටලු වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය ඉතාම වැදගත් ඇත්තටම හොඟක් අයට දැනෙන්නේ නැති දෙයක් තමයි දැන් අපි දන්නවා අපේ රටේ දාහකට ආසරණ ප්‍රමාණයක් ළමා සංවර්ධන මධ්‍යස්ථාන ති න. මේ නිවාසවල ඇත්තට මේ ඉන්නේ දෙමවපියු රැකවරණෙන් ඇැති දරූ. ඇති ඇත්තටම ඒගලොන්ට එහෙමකට සුන්දරකාලයක් කියන එකක් ගත කරන්න වෙන්නේ පාසල යනේක. නැ අපි දන්නවා. අපේ මේ ඉන්න දුවරුන්ට පුතාලට වසරක් පුරාම පාසැල් ජීවිතේ තාවකාලිකව නතරවෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ නිවාසවල මව්වරු වගේ දරුවන්ට ගොඩා කාදරයෙන් කැපිමීමෙන් අඩ කරන. පාලිකාවෝ පාලක මහත්තුරු මහත්මීන් ඉන්නවා. ඉතින් ඒ අය අපි දරන්නවා ළමයි වෙනුවෙන් ගොඩක් ඇැපවෙනවා. නමුත් ඒ අයටත් තේරෙන් නැහැ මේ ළමයි පිරිස් ගොහොමද පාලනය කරගන්න ඇයිදැන්. ඒ ළමයි කොහොමත්තින්නේ ගැටලු සහගත තත්ත්යකනේ ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා මේ කණ්ඩායම් යම්කිසි කණ්ඩායම් වැඩතියෙනවා වගා කටයුතු. ඒගේ චිත්‍රාන්දිිනේවා චිත්‍රපදර්ශන තියන්න පුළුවන් මේ විදියේ කණ්ඩායම් වැඩවල මේ ළමයිඟ යොදෝල පුළුවන්තරම් මේ නිවාසගත දරුවෝ මානසික සතුට ඇතිවෙන විදියට වැඩ කටයතු කරන්නෙන මොකද අපේ අවධන මේ දරුවෙනට අපි යුම කරන්න ඕනේ සබ මොකද අපට සහට ගොලන් අමත කරන්න බෑ විශේෂි ගොලත් සිපත් කරනේ වෙලා ේද පාලයකර පාල කාලිකාව ගල්ලත් එකතු කරගන ක්ඩයම් හැගීම ගොල්න් ආදරය හැමදාම තියවගේ පවත්වාගේ නම අපි ශෂම කතා කලේ හැමෝටම තමයි දරුන්න හැමෝටමයි දරු බලාගන්න හැමෝටමයි. ගොලග මානසිකත්වය ආරක්ෂා කරගන්නමින් මේ කොවිට් කාලය ඇතුලට පි ගොල් රට බලාගනිමු. ඇම අප මේ කපකිරම කල යුතුම වෙනවා නිසා ඔේ මානසිකත්වට තමයි මේ කතා කලේ එ මේ කතාව වැදගත්තු වනාල අපි විශවාස කරන පස්තුතිවන්තන මනොවිද්‍ය මන උපදේශික ආශරය සන්ධා කරම තුලෙ මහමේටගේ අදකීමගේ අදහ සදවේ නගසවට ගොඩවෙල මේ විදී පල කිරීම සම්බන්ධී. අපි ඇතම ස්තූතිවන්ත වන අර ර අදවය පි සමගන්න යිසූ දන වෙන ගහරුවාද නගසවින් ඔබ ජයසතුට පාර්ථන කම ලසන ගතයක් අහල්ල අපි අද දවසේ ඔබෙන් සමගෙන යනවා.